සුබ සන්ධ්‍යාවක් ඔබ සමස්ස 6:30 ITN ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය බමුණු හේන්ද්‍ර මම නිශාන්ති දිලෘක්ෂී මුලින්ම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත රාජ්‍ය සේවක 2500 දීමනාව ජූලි මාසයේ සිට ප්‍රභු වාහන ගමන් කිරීමේදී මාර්ග වහන්න එපා ජනපති ගෙන් උපදෙස් ජාතියට ආගමට වෙන්න නොවූ පොදු පාසල් ක්‍රමයක් ආගම් භාෂාව අනුව වෙන් කරන්න නැතුව යලිත් පොදු පාසල් ක්‍රමයක් ලංකාවට ඇති කරන්නයි ද්වාර දීලා තියෙන කාර්යය විශ්වාස භංගය ගන්නවාද නැද්ද පැය දෙකක මත ගැටුමක් විශ්වාස භංගය ගැන රජයේ ස්ථාවරය අපිට සාධාරණ සහ ඔප්පු කළ හැකි දේවල් තිබිය යුතුයි මේ විශ්වාස භංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙන්න ඉන්දියා මැතිවරණයේ ප්‍රතිඵල හෙටයි 21 වෙනිදා ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා මන්ත්‍රීවරුන් 40 දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කිරීම සඳහා වූ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා එහිදී අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාව විවාදයට ගන්නා දිනය සම්බන්ධයෙන් විපක්ෂය ප්‍රශ්න කිරීමත් සමග පාර්ලිමේන්තුවේ මතගැටුමක්ද ඇති වුණා මේදී කතානායකකරු ජයසූරිය මහතා සඳහන් කළේ හෙට දිනේදී පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව විවාදය සඳහා දිනයක් ලබා දීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 60කට අධික ප්‍රමාණයක් අත්සන් තබමින් විශ්වාස භංග යෝජනාවක් බාර දෙනු ලැබුවා. මම කතානායක වරයා වශයෙන් මෙම විශ්වාස භංග යෝජනාව ඉදිරිපත්කරේ හැටි ඒක මම වහාම පිළිගත්තා. ඒ වගේම නාය පුස්තකය අතුල් කළා. ඊට පස්සේ මේ පක්ෂ නායකගේ රැස්වීමේදී මම සභානායකතුමාට කී අවශ්‍ය දිනයක් දෙන්න කියලා. එතුමත් ඒ සභා දිනයක් දෙන්න බෑ කියලා එතුම කිසිම අවස්ථාවක් කිව්වේ නැහැ. ඔබතුමාට විශ්වාස භංග යෝජනාවක් දුන්නා. දිනේ තිබෙ 2018 මට කඩගාටුයි මන්ත්‍රීවරු 60ක් දෙනෙක් මේක දැක්කේ තබුණාදලා මන්ත්‍රීවරුද ලැජ්ජයි මන්ත්‍රීවරු දැන් මේ විශ්වාස භංග යෝජනාව මමත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමත් අධ්‍යයනය කරුවා අගමැතිතුමත් එක්ක මේ විශ්වාස භංග යෝජනාව රිෂාඩ් අපතුමාට දිනේ චෝදනා විතරයි අපිට දැනගන්න ලැබුණා ඔප්පු කරන්න කිසිම සාක්ෂියක් නැහැ කියලා මේ සමහර මාධ්‍ය වලට ඕන වෙලා තියෙනවා මඩ පාර්ලිමේන්තුවේ ඇතුලේ බඩ ගහලා ඒව ලොකෝට ප්‍රචාරය කරන්න අපි ඒකට සූදානම් නැහැ අපි තේරීම් කාරක සභාවක් ඉල්ලන්නේ තේරීම් කාරක සභාවට අවශ්‍ය සාක්ෂි ටික ඉදිරිපත් කරන්න මහින්ද රාජපක්ෂ කිටිකාලීන ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් කියන ඔබතුමා අතර විජිතේරත් මන්ත්‍රීතුමා දුවගෙන ඇවිල්ලා කොළ ටිකක් බාර දුන්නු රිෂාඩ් බද්දී නැමැතිතුමාට එරෙහි විශ්වාස භංග යෝජනාව මම ඉදිරිපත් කරපු විශ්වාස භංග එක්ක පටලව ගන්න එපා බඳුළු ගුණවන්ත මන්ත්‍රීතුමා එදා මම පැහැදිලිවම ඒ විශ්වාස භංග යෝජනාව පෙරවරු 8:45ට දරු කතානායකතුමාගේ අතටම බාර දුන්නු සියලු පක්ෂ නායකයෝ ඉදිරිපිට ඒ බාර දීලා වැඩිමනත් වශයෙන් තමයි මේ පාර්ලිමේන්තු සභා ගර්භයේදී නැවත පිටපතක් කතානායකතුමාට බාර දුන්නේ. ඒ නිසා ඔබතුමා ওই විදිහට දිගින් දිගට බොරු අවලාද නගන්න එපා. දේරුම් කාරක සභාවක් දාන්න ඕනේ 21 වෙනිදා සිදුවීමට පෙර බුද්ධ්‍යංශ වාර්තා මගහැරපුවා ගැන හොයන්න. රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ ඔහුගේ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඒක කාටවත් නෑ කියන්න පුළුවන්. එතුමගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කළා තියෙනවා. මාගේ අමාත්‍යාංශ උපදේශක හැටියට මෞලික කෙනෙක් නෑ ඒ නිසා මෞලයි කවුද හරි අත්තරුකට ගත්තා නම් ඒක අමූලික බොරුවක් මාගේ සම්බන්ධිකන් ලේකම් අත්තරුකට ගත්තා කියලා මේ චෝදනාවක් තියෙනවා මෙතුමත් දැන් කිව්වා ඒක සම්පූර්ණම අසත්‍යයි මම වාකීමෙන් මම කියන්න කැමති මතන මගේ සහෝදරයාව අත්තරුකට ගත්තා කියලා කියපක සම්පූර්ණම වැරදි මම IGP ගෙන් ලියුමක් ගෙන ගත්තා එහෙම දෙයක් නෙවුනේ මාධ්‍ය මාෆියා අමුදාපතුමාට මම කවදාවත් බලපෑම් කරලා නැහැ වාකීමෙන් මම කියන්න කැමති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ජේෂ්ඨ උපදේශක මොයින්ඩුඩි මාත්‍යා දුරකතනින් කතා කරලා කිව්වා නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ ගෙදරට පැමිණි නොදන්නා පිරිසක් විසින් තමුන්ගේ පුතාව අරගෙන ගියා අත්තරුකට අරගෙන ගියා දවස දෙකක් මම පොලිසියෙන් කිව්ලා ඇහුවා දෙහිවල පොලිසියෙන් කිව්ලා ඇහුවා පොලිසියෙන් කිව්වා ඒ මනුස්සයා නෑ ඒ පුතා නෑ කියලා ඒ නිසා පුළුවන් නම් හමුදාව එහෙම නැත්නම් නාවික හමුදාව හරි ඉන්නවද නැද්ද කියලා සොයා බලලා එයා ඉන්නවද නැද්ද කියලා සොයලා කියන්න කියලා කිව්වා ඒකයි මම රුවන් විජේවර්ධන මහත්මයාට කතා කරා
එතුමා කිව්වා පොලිසිය නැත්තම් අමුදාපදිකෙන් අහන්න අමුදාගාව ඉන්නවද නැද්ද කියලා මනුෂකමට මම ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද කියලා විතරයි මම එකුවේ ඇර කවදාවත් ඒ පුද්ගලයාගේ නිදාස් කරන්න කියලා ඉල්ලීමක් කරුවන්නේ විශ්වාස බංග යෝජනාවක් ගෙනල්ලා මෙච්චර විවාදයක් කරා පැය ගාණක් ගිනවද නැද්ද කියලා කරුණාකරලා මේ විවාදය දීලා ජනතාව තුල තියෙන සැකය ඉවත් කරන්න ෂේප කරලා නැහැ දින දා ගන්න එක ඔබතුමාගේ වැඩ කටයුත්ත. තේරුම් කාරක සභාව පත්‍රන්නේ පාර්ලිමේන්තුවේ. පාර්ලිමේන්තුවේ නියෝජනය කළා වාර්තා කරන්න. අපි නම් කළ තියෙන තේරුම් කාරක සභාවට පුළුවන් විශේෂයෙන්ම රිෂාඩ් බද්දින් ඇමතුමා ඕන මන්ත්‍රීවරයෙක් හරි ඕන ආණ්ඩුකාරයෙක් ගැන හොයලා බලන්න. මං හිතන්නේ දැනටම දීලා තියෙන සංශෝධනයක් මේකට මේ පාර්ලිමේන්තුවේ ඕනම මන්ත්‍රීවරයෙක් ගැන හොයලා බලන්න කියලා ඊට අමතරව ඕනනම් ආණ්ඩුකාරවරු ගැන හොයලා බලන්න කිසිම මේකක් නැහැ. මේ යෝජනාව ප්‍රතික්ෂේප කළා නේ. මේ මට විරුද්ධ විශ්වාස බංග යෝජනා මූණ දුන්නා නම් මොකද්ද ප්‍රශ්නේ අනික් වකරන්න ප්‍රභු වාහන ගමන් කිරීමේදී ජනතාවට ගැටලු ඇතිවන පරිදි මාර්ග වසා නොතබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබෙනවා කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිතුමා මේ පිළිබඳ විශේෂ අවධානය යොමු කළා प्रभु वाहन गमन किरीमेदी मार्ग वसात बीम किसींदु आयुर्वेदिक दुनकलेतु बवाई जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमा पौसान्ने मे पिलिबंद प्रभु आरक्षक अंश धनवत करन लेसद जनाधिपतिमा दनुम दुन्ना त्रिविध हमुदावट अयत नित्य बल सेनावन हे ज्येष्ठ निलतारीन इटुकन लद सुविशेष सेवावन संदहा उपहार पिरिनेमीमे उत्सवयक अद पेरवरुए पवत्तुना ए जनाधिपति मैत्रीपाल सिरिसेन मेत्तुमागे प्रधानत्वयेन युद्ध नाविक हा ग्वन हमुदावंट आयात नित्य बलसेना वन्ही ज्येष्ठ निलधारीन गे सुविशेषी सेवा वेनुवेन उपहार वशेन विशिष्ट सेवा विभूषण पदक्कम प्रदाने सिदुकले जनाधिपति कार्यालय दी जातिक गीय गायना किरीमेन अनतुरुव रट वेनुवेन दिविपिदु रणविरुवंट गौरवे दक्वीम सदहा विनाडी देकक निशब्दतावेकिन अनतुरुव पदक्कम प्रदाने आरंभ कला विशिष्ट सेवा विभूषण पदक्कम सुविशेष प्रधानयक वन अतर एय युद्ध हमुदावे लुतिनल कर्णनिले सिट इहल निलधारीन वेत सह नाविक हा ग्वन हमुदावल ईट समान निलधर निलधारीन वेनुवेन मेम पदक्कम प्रधाने सिदु केरणवा एहिदी ओउन अवम वशेन वसर विस्सक अखंड सेवा कालयक सह यहपत सेवा इतिहासयक हिमि करगेन सिटीमे विशेषत्वयक त्रिविध हमुदावे सेवे एदी सिटिन सह विश्रामिक निलधारीन 65 दिनेकु मेहिदी जनाधिपतितुमा अतिन विशिष्ट सेवा विभूषण पदक्कमिन फिदुम लबुवा ईट युद्ध हमुदा निलधारीन 40 दिनेक नाविक हमुदा निलधारीन 12 दिनेक सह ग्वान हमुदा निलधारीन 13 दिनेक अतुलत पदक्कम प्रधानिन अनतुरुव जनाधिपतितुमा पदक्कम लाभीन समग समूह छायारूपेकट पेनी सिटिया आगम हा जातीय पदनाम कर नुगात पोदु पासाल क्रम्याक इदिरिवासर देकतुल स्थापित करन बव अग्रा मात्या रानिल विक्रमसिंह महता पवसनमा श्रीलांके अननेताव पदनाम कर गनिमें रटे अध्यापन क्रम्य इदिरेट गिनेयामट पेवर गन्ना बवाई अरलिगह मंदिरे पेवते उत्सवेकट एक्वमें अग्रा मात्यवर्या वेडदुरटत अवधारने कले जातिक अध्यापन विद्यापीठ जातिक शिक्षण विद्या डिप्लोमा प्रधानोत्सव अर्लेख मंदिरे दी पवत्फुना अग्रमाते रानिल विक्रमसिंह महतागे प्रधानत्वेन जातिक अध्यापनायतने नियोज्य अध्यक्ष जनरल आचार्य पूज्य माबुलगढ़ सुमनरत्न स्वामी वहन्सेद अमात्य अखिल विराज कार्य वसम राज्य अमात्य विजयकला महेश्वरन अध्यापन अमात्यांश लेखम एम एन रणसिंह जातिक अध्यापन आयतने अध्यक्ष जनरल आचार्य टी ए आर जयंती गुणसेकर यान महत्व महत्वपूर्ण पिरिसक मेम अवस्थावट एक्व सिटिया अपे पासल क्रमय आगम भाषाव अनुव वेन करन्न नेतुव यलित पोदु पासल क्रमयक लंकावट एति करन्नई एतुमट द्वार दीला तियन कार्य එතුමටත් අමාත්‍යංශයට අපි තීන්දුව කරා ඉරිදා දහම් පාසල් හැර ආගමික පාසල් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කරන්න. පිරිවෙන් සියල්ලම නීතියට යටත් කළා පිරිවෙන් මණ්ඩලය යටතේ අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාලනය කරන්න. මධ්‍යස අධ්‍යාපනය අධ්‍යාපන අමාත්‍යංශය යටතේ කරන්න. ශාරියා විශ්වවිද්‍යාල වැනි ආයතන ඇති කරන්න අපි ලංකාවේ ඉඩ දෙන්නේ නැහැ. සිංහල අවුරුදු වෙනකොට රට හොඳට නැහැ දියුණු වෙලාව ආපහු වැටුණා. අපි කොහොමවත් ඊළඟ සති කීපය තුලදී මේක යථා තත්ත්වයට පත් කරන්න යනවා. ඒත් ඒ කරන්නේ අනාගතයේ දිහා බල්ලා. ආපහු මෙහෙම අදහස් බී නොකරන විදියට සමාජය කිසිම අන්තවාදයකට යන්න හොඳ නැහැ. අපි ප්‍රචණ්ඩත්වයට යන්න බෑ. අපි ජාතිවාදයට යන්න බෑ. අපි
නිදහස ලැබුවේ කාලෙදී ප්‍රථම අගමැති ඩී.එස්. සේනාකමැතිතුමා කිව්වා අපි දැන් ශ්‍රී ලාංකිකයෝ සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් බර්ගර් වුණත් මේ අපේ රට මේ අපේ මාතෘභූමිය අපි ශ්‍රී ලාංකිකයන් කියලා ප්‍රකාශ කරමු කියලා. ඒ 70 දශකයේ ඉඳන් මේ ක්‍රමය වෙනස් වෙන්න පටන් ගත්තා. අපි ආගම අනුව බෙදුවා, අපි ජාතිය අනුව බෙදුවා. ඒකේ පළවෙනි විපාකේ ආවේ 1983 ඒ කෝලාහල අරගෙන ඊට පස්සේ එල්.ටී.ටී.ඊ. සංවිධානය බිහි වෙන එක. ඩී.එස්.ඒ. නායක හැමයිතුමා එදා අනාගතය දිහා බැලලා ක්‍රමයක් ඇති කරා. අපි එකෙන් ඈත් වුණාට එතුමාගේ ක්‍රමය වෙන රටකදී ඒක ක්‍රියාත්මක කරා. ඒ තමයි සිංගප්පූරුව. මම සිංගප්පූරුවට කතා කරලා තියෙනවා අපේ අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් කණ්ඩායමක් එවන්න කියලා මේ ගැන බලන්න. ඊට පස්සේ අපේ විදුහල්පතිවරුත් අපි යවන්න තියෙනවා හැම එක්කෙනාගේ මාගම රකින්නෝ, ජාතිය රකින්නෝ. අන්න ඒ ක්‍රමවේදයට තමයි අපි යන්න ඕනේ. අපි අන්තිමට අපි එකගත්වයකට එනවා ශ්‍රී ලංකා අනන්‍යතාවයේ මූල ධර්ම. ඒ අනුව ඒ රාමුව තුල අපේ අධ්‍යාපන ක්‍රමය ඉදිරියට ගෙනියමු කියලා මම ප්‍රකාශ කරනවා. මෙරට තුල ශරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලබා නොදීමට සහ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පත් කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා ගත් තීරණය ඉතා කාලෝචිත බව ආගමික නායකින් සහ විද්වතුන් පවසනවා. මඩ කලපුවේ විශ්වවිද්‍යාලය අවසානයේ මේ ශරියා විශ්වවිද්‍යාලයක් බවට පත් වෙන්න ඔන්න මෙන්න තිබියදී තමයි වර්තමානයේ අගමැතිතුමා කමිටියක් පත් කරලා ඒ කමිටිය දුන්නු නිර්දේශත් සැලකිල්ලට අරගෙන මුස්ලිම් මැති ඇමතිවරුන් සමගත් කතා කරලා මේක වෙනස් කරන්න ඕනේ කියන එක. ශාරියා විශ්වවිද්‍යාලයක් ලංකාවේ පටන් ගන්න කොහෙත්ම නීති රීති වලට ඉඩකුත් නැහැ. සුවිශේෂ ජාතියකට පමණක් සීමා වෙච්ච විශ්වවිද්‍යාල හෝ මණ්ඩප ශ්‍රී ලංකාවේ නැහැ. රටේ තව තවත් ව්‍යාකූල වෙන්න කාරණාව බවට මේ ශරීර විශ්වවිද්‍යාලය හා එහා සැමැති අනිකුත් අධ්‍යාපන ආයතනයන් පත් වෙලා තිබෙනවා. අධ්‍යාපන විවෘත දෙයක්. හැබැයි ඒ අධ්‍යාපනය ලබන ක්‍රමවේදයන්ද එහා සමානම විනිවිද දකින විවෘත භාවයක් ඒ ආයතන තුලින්ම තිබෙන්නට ඕනේ. සංවෘත ක්‍රමයට විදිහට අධ්‍යාපනය හසුරවන නම් ඒ තුලින් බලාපොරොත්තු වෙන සමාජ දැනුවත් වීම සිදු වෙන්නේ නැහැ. ඒ සමාජයට අනුකූල ආකාරයෙන් සමාජගත කිරීම සඳහා නියාමනයක් අත්‍යවශ්‍යයි. මෙයින් සිදුවෙන කියන කාරණා ගැන සමාජය දැනුවත් විය යුතුයි. නීතියට එකඟව මේ දේවල් කිරීම සඳහා රජය ක්‍රියාත්මක යුතු බව මා තරයේ විශ්වාස කරනවා. ශරියා විශ්වවිද්‍යාල හෝ මද්‍රාස පාසල් අපේ රටට කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. එකම අධ්‍යාපන සැලසුමක් යටතේ සැලසුම් කිරීම ඉතාම වැදගත් වෙනවා. ජාතීන් අනුව විශ්වවිද්‍යාල කොහෙත්ම අවශ්‍ය නැහැ. එම විශ්වවිද්‍යාල තුල ඕනෑම විෂයක් හැදෑරීමේ තත්වයට පත් කරලා කාටත් පිළිගන්න පුළුවන් විශ්වවිද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් පමණයි මේ රටට ගැලපෙන්නේ. ඒ අධ්‍යාපන සැලසුම් මෙතෙක් අධ්‍යාපන විද්වතුන්ගේ අවධානයට ලක් නොවීම කනගාටුවට කරුණක්. මානව හිමිකම් විශ්ව ප්‍රකාශයේ සඳහන් ආකාරයට කිසිම ආකාරයක ජාතිය, ආගම, කුලය මත අධ්‍යාපනය නිර්ණය කළ නොකළ යුතුය. එවන් ආකාරයට පදනම් කොට අධ්‍යාපන ආයතනයේ බිහි නොකළ යුතුය කියලා එම වික්ෂ ප්‍රකාශනයේ පැහැදිලිව සඳහන් වෙනවා. මෙම ශරියා විශ්වවිද්‍යාලය ප්‍රමිතිගත නොකළහොත් හෝ අර්ධ රාජ්‍ය ප්‍රතිපත්තියකටතේ පාලනය නොකළහොත් ශ්‍රී ලංකාවේ ජාතියට විශාල හානියක් සිදුවන අතර එයින් ජාතිය මහා ව්‍යසනයකට ගොදුරු විය හැකි බව ප්‍රකාශ කරනවා. යම් පරිපාලනයකට යටත්ව අනුමැතියක් ලබා දීම සහ වර්තමානයේ මෙම අධ්‍යාපන ආයතනයේ ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රමවේදය අගයන්නට පුළුවන්. ශරියා විශ්වවිද්‍යාල තහනම් කිරීමට අග්‍රාමාත්‍ය රයිල් වික්‍රමසිංහ මහත්තුමන් අරගෙන තිබෙන පියවරට අපේ මහා සංඝරත්නය හැටියට අපි සහයෝගය ලබා දෙනවා. පුණ්‍ය අනුමෝදනාවන් සිද්ධ කරනවා. මේ රට තුළ ජාති ආගම් ભેදයකින් තොරව ඒ සාමයෙන් මේ රට තුළ ජීවත් වීම සඳහා ඉතා වැදගත් බවත් ඒ සඳහා අපේ ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේලාගේ සහයෝගය ලබා දෙන බව මෙයින් ප්‍රකාශ කර සිටිනවා. ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන ඇති තීරණය ඉතාම පැසුම් කටයුතුය. එතුමා යන ගමන පැහැදිලිවම නිවැරදි කියන එක අපිට පැහැදිලිව කියන්න පුළුවන්. හදිස්සි නීතිය තවත් මාසයකින් දීර්ඝ කර තිබෙනවා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. පසුගිය පාස්කු ඉරිදා දිනේ එල්ල වූ ප්‍රස ප්‍රහාරයෙන් පසු පසුගිය 22 වනදා සිට අද දිනේ තෙක් හදිස්සි නීතිය ක්‍රියාත්මක කෙරුණා. ජනාධිපතිතුමාට ඇති බලතලනුව හදිස්සි නීතිය තවත් මාසකින් දීර්ඝ කිරීමට පියවරගෙන තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට රුපියල් 2500ක මාසික දීමනාව ජූලි මාස පළවෙනිදා සිට ලබා දීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා.
දෙදහස් දහනවය අයවැයෙන් රාජ්‍ය සේවකයන්ට රුපියල් දෙදහස් පන්සියක මාසික අන්තර්දීමනාවක් ලබා දීමට තීරණය කෙරුණා. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ක්‍රියාත්මක මෙම දීමනාව ජූලි මාස පළමු වනදා සිට ලබා දීමට නියමිතයි. මේ සඳහා වන චක්‍රලේඛය පාණ්ඩාකාරයේ එකකතාව මත රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ. ජාතික ආරක්ෂණ සමාලෝචන සභාවක් පත්කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සංවිධානය කළ මාධ්‍ය හමුවකටෙක් වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ආගමික ආරක්ෂක දේශපාලන ඇතුළු ශ්‍රේෂ්ඨ රැසක නියෝජිතයන්ගෙන් සමන්විතව මෙම කමිටුව පත්කිරීම සැලසුම බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. जून मासे हतर वेदलाम आगम आगमिक नायकत्ट ये अवस्थावट सहभागेन इवगेम शीलुम आरक्षक अंशोल प्रधानी ये अवस्थावट सहभागेनो इवगे मेरटे प्रधान देशपालन पक्षोल नायकत्ट एम अवस्थावट सहभागेन्ड इडकर लबादीलतीनो इवगेम विद्वतुन इवगेम माध्यवेदीन शीलु दिनाट ये अवस्थावट सहभागेला मुगद हेमोटम सहभागेन्ड बेरिवी निशि नियोजन नमकरला ये पिलिबंद ये सभावतुली रटे पावतीन आरक्षक तत्व पिलिबंद समालोचने ලිඛිතව ඕනම කෙනෙකුට අපේ රටේ ආරක්ෂාව පිළිබඳ යම් අදහසක් යෝජනාවක් තියෙනවා නම් මේ ආරක්ෂණ සභාවට ඉදිරිපත් කරන්නත් අවස්ථාව විවෘත කරලා තියෙනවායි කියන එක අතිගරු ජනාධිපතිතුමා විශේෂයෙන්ම අපිට සඳහන් කරා. ත්‍රස්ත සංවිධාන අඩපණ කිරීම සඳහා තවදුරටත් නව නීති ගෙන ආ යුතු බවද ශාන්ත බණ්ඩාර මහතා මෙහිදී කියා සිටියා. මේ රටේ දැනට ක්‍රියාත්මක වෙන ත්‍රස්තවාදී සංවිධාන වලට සම්බන්ධ ඒ මුස්ලිම් අන්තවාදී සංවිධාන තුනක් මේ වෙනකොට ජනාධිපතිතුමා ගැසට් නිවේදනයක් මගින් තහනම් කරලා තියෙනවා. හැබැයි අපිට දැනගන්න තියෙනවා මේ සංවිධාන වලට සමාන ලක්ෂණ තියෙන තව සංවිධාන 48ක් රටේ තියෙනවා කියලා. එතකොට මේ සංවිධාන වල කාර්යභාරය කොහොමද අපි අඩපණ කරන්නේ? එතකොට මේ තහනමේ කරලා තියෙන්නේ හදිසි නීතිය ක්‍රියාත්මක වෙනකන්. මේ දාපු තහනම් හදිසි නීතියෙන් පස්සේ ඉවත් වෙනවා නම් මං හිතන්නේ එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේකට අනිවාර්යයෙන්ම නීති හදන්න ඕනේ. සියලු ජාතීන්ට අයත් දරුවන් එකට ඉගෙන ගන්න මිශ්‍ර පාසල් හඳුන්වා දීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවස මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ඊයේ පාසල් වලට පැමිණීම හොඳ මට්ටමක තිබුණා. එදත් ජනතාව බය කරන්නේ නැතුව 13 වෙනිදා පුපුරනවා කියලා විශාල භීතියක් ඇති කර එහෙම නොකර සිටියා නම් මීට පෙරම මේ පාසල් දරුවන්ගේ අධ්‍යාපනයේ සති ගණන් කඩාකප්පල් නොවි ක්‍රියාත්මක කරන්න පුළුවන්කම ලැබෙනවා. ගිය සිකුරාදා වෙනකොට බ්‍රහස්පතින්දා වෙනකොට ළමයිගේ පැමිණීම වේගෙන් වැඩි වෙන නිසා සෞද වෙද්දී මේ ප්‍රශ්නේ निराකරණය වෙන නිසා මේකේ ලකුණු දාගන්න දේශපාලඥයෝ ගිහිල්ලා සම්දර්ශන පවත්වුවා. ඉතින් අපිට ඒව නවත්තන්න බෑනේ. මේ වටත් ඉඩ දීලා තියෙනවා. රජයේ තීරණය කරා මේ මද්රසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශයේ අඩතට ගන්න මේ සියලුම පාසල් අරගෙන විධිමත් ක්‍රමවේදයක් ඔස්සේ විශේෂයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ නියාමනයට යටත්ව ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පාසල් මිශ්‍ර පාසල් වශයෙන් තබා ගන්න සියලුම ජාතීන්ට සියලුම ආගම් වලට පොදුවේ ඉගෙන ගන්න පුළුවන් පාසල් බවට පත් කරන්න. රිෂාඩ් බදූදීන් අමාත්‍යවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා තේරීම් කාරක සභාව හරහා ඔප්පුව හොත් පැකිලීමකින් තොරව තීන්දුවක් ගන්නා බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් රැස්වීමේදී අපි තීරණය කරනු ලැබුවා රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ගේනවා නම් ඒ සඳහා සියලු පක්ෂ වලින් සැදුම්ලත් තීරීම් කාරක සභාවක් දාන්න. මේ තීරීම් කාරක සභාවේ තීන්දුව මත එතුමා වැඩිකාරියක් විදිහට ඔප්පු කරන්න පුළුවන් නම් ඒ සම්බන්ධයෙන් කිසිම පැකිලීමක් නැතුව තීන්දුව තීරණ ගන්න. අපිට සාධාරණ සහ ඔප්පු කළ හැකි දේවල් තිබිය යුතුයි. මේ විශ්වාස සභංග යෝජනාවට එරෙහිව ඡන්දය දෙන්න. විශ්වාස භංග දෙකක් ගෙනල්ලා තියෙනවා. දෙකම එක ස්ථීරම් පරාජයටපත් කරනවා. අපිට අවශ්‍ය නම් ඔය විශ්වාස භංග ගේන පැති වලින් අපි අරගෙන අපේ ඡන්දය පාවිච්චි කරන්නත් අපිට පුළුවන්කම තියෙනවා. පාස්කු ඉරිදා එල්ලබු ත්‍රස්ත ප්‍රහාරයෙන් විනාශ වූ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ නව තුන් මහල් ගොඩනැගිල්ලේ ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. අති උතුම් ශ්‍රද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ නියෝජනය කරමින් රෝමිය සිට පැමිණි අති උතුම් කාදිනල් ෆිලෝනි ෆර්ඩිනෑන්ඩ් හිමිපාණන්, කොළඹ අගරදුගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ පාලක ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනුයි මෙම කටයුතු ආරම්භ කෙරුණේ. කෞතුකාගාරය, දිවා ආහාර දානමය මධ්‍යස්ථානය සහ මුළුතැන්ගයකින් සමන්විතව මෙය ඉදිකරනවා. ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා කොළඹ වරායට අයත් පර්චස් 6ක ඉඩම ලබා දීමට අදාළ ලිපි අමාත්‍ය සාගල රත්නායක මහතා අගරදුගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිරිනැමුවා. නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් උයි ගොඩනැගිල්ල ඉදිකරන්නේ.
විනාශයට පත් දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු මධ්‍යම සංස්කෘතික අරමුදලේ ප්‍රතිපාදන මත සිදු කෙරෙනවා. ඊට අදාළ චෙක්පත අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අගරදු ගුරුහිමිපාණන් වෙත ලබා දුන්නා. දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් මූලිකත්වයක ක්‍රියා කිරීම පිළිබඳ අගරදු ගුරුහිමිපාණන් අමාත්‍යවරයා වෙත සිය ස්තුතිය පළ කළා. අති උතුම් කාඩිනල් ෆිලෝනි ෆර්ඩිනෑන්ඩ් හිමිපාණන් මෙහිදී ත්‍රස්ත ප්‍රහාර නිපදවතටපත් කිතුණු ජනතාවගේ සුව දුක් විමසා බැලීමට කටයුතු කළා. La profonda solidarietà del Papa Francesco non solo alle persone che sono state colpite o ferite, a tutto il popolo di Sri Lanka perché lavori per la sua unità e per fare di questa società una società migliore. E il Signore benedica tutti. මෙම දේවස්ථානය විශේෂයෙන්ම නව සංවර්ධන වැඩසටහන් ගණනාවකට මුල පුරලා ඒ වගේම කුරිරු ත්‍රස්ත ප්‍රහාරයෙන් විපතටපත් වුණු ඒ සෑම සිරු දෙනාටම දේව ආශිර්වාද ලබා දීමේ වැඩසටහනත් ඒ වගේම එයාගේ ජන ජීවිතය පුළුවන් තාක් දුරකට මේ යථා තත්ත්වයටපත් කිරීමේ වැඩසටහන් මේ වගේ වැඩසටහන් ගණනාවක් ගරු කාඩිනල් තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. රටක් වශයෙන් ඉදිරියට යන්න එකතු වෙලා යන එකේ වැදගත්කම අද තියෙනවා. මේක දේශපාලනය කරන වෙලාවකුත් නෙමෙයි. රජයක් මේ වෙලාවේ ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. ඒ සඳහා විපක්ෂයත් උදව් උපකාර කරන්න. දෝෂාභියෝග ගෙනල්ලා ඒවත් පහත් දේශපාලනය කරන වෙලාව නෙමෙයි. ඒවට ඉදිරියට යන ක්‍රම තියෙනවා. මේ පරීක්ෂණ හරියට කළා අපි කකුලෙන් ඇද ගන්න නැතුව හැමෝම එකතු වෙලා නායකත්වය දෙන්න ඕනේ වෙලාව ජනතාව එකතු කරගෙන යන්න නැත්නම් අපි හැමදාම බෙදිලා කටයුතු කරන්න වෙයි. ඒකේ බලපෑම් අපේ දෛනික ජීවිතවලට වෙයි විශේෂයෙන් අපේ රටේ ආර්ථිකය ගොඩනගා ගන්න බැරි වෙයි. ඒක අවසානයේ ආයෙත් බලපාන්නේ කාටද? ජනතාවට. පසුගිය 21 වෙනිදා ශ්‍රී ලංකාවට එළ වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග ත්‍රස්තවාදය පරාජය කිරීම වෙනුවෙන් සටන් කිරීමට දැඩි අධිෂ්ඨානයක් ඇති වූ බව ඉන්දීය විදේශ අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය ප්‍රකාශ කළා. सुषमा स्वराज महात्म्य मेवव प्रकाश खले किर्गिस्ताने पेवते विदेश अमात्य वरुणे शेनहाय सहयोगीता संविधाने देदिन साकच्चावकटे क्विमीन अय इंदियावे पुलवामा सह श्रीलंकावट एल्लवू त्रस्त प्रहार्यत समग त्रस्तवादे पराजय किरीमट मेम संविधाने सामाजिक रटवाल्वल सहयोगय इल्ला सिटिया කලාපයේ ත්‍රස්තවාදය හා ආරක්ෂාවට පවතින අභියෝගවලට එරෙහිව සටන් කිරීමට ඉන්දියාව සූදානම් බව ඇය මෙහිදී කියා සිටියා. අමාත්‍ය රවි කරුණානායක සහ බස්රාහිර පළාත ආණ්ඩුකාර අසද් සාලියන මහත්වරුන් වැලිකඩ බන්ධනාගාරයට ගොස් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ හමු වුණා. උන්වහන්සේ සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඕඩ් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ අවස්ථාවේදී ආවේ අපේ ඥානසාර ස්වාමින් වහන්සේ බැහැදකින්නයි දුක් බලලා සෞඛ්‍ය තත්ත්වය කොහොමද කියලා බලලා කතා කිරීමට තමයි මෙතනට පැමිණියේ. අප කොහොමද සමගිතාවෙන් රටක් ඉදිරියට ගෙනියන්න පුළුවන් වන්නේ මේ ඛේද වාචකෙන් කොහොමද අපි ශ්‍රී ලංකා අනන්‍යතාවයක් ඇති කරන්න පුළුවන් වන්නේ කියන ඒ මාතෘකාව සාකච්ඡා කරන්නත් ඒ දැන ගැනීමකට තමයි අප මෙතනට අමාත්‍ය රිෂාඩ් බදුදින් මහතාට එරෙහි විශ්වාස බංග යෝජනාව සම්බන්ධයෙන් පත්කර ඇති තේරීම් කාරක සභාව පිළිබඳවද මාධ්‍යවේදීන් මෙහිදී ප්‍රශ්න කළා. මෙතන එක පුද්ගලික ඉලක්කය කරන්නේ නෙමෙයි. ත්‍රස්තවාදය නැති කිරීමයි අපේ මූලික පරමාර්ථය. මේකේ කවුරුද තරාතිරමක් නැතුව ඒ සම්බන්ධයෙන් නායකත්ව දීම තමයි අපට අවශ්‍ය වන්නේ. නමක් කෙල්ල කරලා ඒක වටේ වැටිලා ඒකෙන් දේවල් වසන් කිරීම නෙමෙයි අපට අවශ්‍ය වන්නේ. අපර තියෙන සාමකාමී තියෙන ප්‍රශ්න උග්‍ර කිරීම නෙවෙයි. ඒකේ සැබෑ තත්ත්වයක් තියෙන්නේ ඒකට තමයි තේරීම් කාරක සභාව දාලා හොයලා බලලා කතා කිරීම. ඉතින් මේ අවස්ථාවේදී අප සැබෑ ප්‍රශ්න හොයනවා මිසක් අපි කවුරුත් ආරක්ෂා කරන්නේ නැහැ. ජාතිවාදීට සහ ආගම්වාදීට රට තුල කිසිදු ඉඩක් නැති බව කතානායක කරු ජයසූරිය මහතාව ධාරණය කරනවා. මුස්ලිම් පල්ලි බාරකරුවන් සමග පැවති සාකච්ඡාවකදී කතානායකවරයා මේ බව සඳහන් කළා. ගාලු දිස්ත්‍රික් මුස්ලිම් දේවස්ථාන බාරකරුවන්ගේ සහ කමිටු සමාජිකයන්ගේ සංගමේ නියෝජිතයන් කතානායක කරු ජයසූරිය මහතා අදහමුනේ පාර්ලිමේන්තු කතානායක කාර්යාලයේදී. ඔවුන්ගේ ඉල්ලීම් සහිත ලිපියක්ද මෙහිදී කතානායකවරයා වෙත බාර දුන්නා. අනතුරු මාධ්‍ය වෙත අදහස් දක්වූ කරු ජයසූරිය මහතා පසුගිය සති හතර කාලයේ ඇතිවෙච්ච සිද්ධීන් දැක්කාම අපිට කනගාටු වෙන්න සිද්ධ වෙනවා. කතෝලික ක්‍රිස්තියානි ජීවිත හානි කිරීම, ඊට පස්සේ ඇතිවෙච්ච සිද්ධීන් තුළ මුස්ලිම් ජනතාවට පීඩා විඳීම ජයවල අපිට තාමත් තෝරගන්න බැරි විදිහට මේ රටේ සංවිධාත්මක කල්ලියක් විසින් මුස්ලිම් නිවාසවලට පහර දීලා දේපළ විනාශ කිරීම වගේ දේවල් අන්තවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ කියන පරිවිඩේ තමයි අපි හම්බෙන්නේ සෑම දිනෙකම කියන්නේ. ජාතිවාදීන්ට මේ රටේ ඉඩක් නැහැ කියන මතය තමයි අපි දෙන්නේ. ඒ වගේම අපි දැක්ක පසුගිය වෙසක් උත්සවේ විවිධ කටකතාව ඒ නිසා අපිට තේරුම් ගන්න පුළුවන්
සම්මුල සංවිධාත්මක කල්ලියක් විසින් රට අස්ථාවර කිරීම සඳහා යම් කිසි උත්සාහයක් දන්න ඇත. ඉතින් අද ජනතාව ඒක තීරණ ගන්න ගිහිලා තියෙනවා. ඉතින් රජයේ යුතුකම වෙන්නේ මේ පීඩාවටපත් ජනතාවට සැලසීම. ඒ වගේම මේ ප්‍රශ්නේ නැවතත් වර්තමාන පරපුරට වගේම ඊළඟ නූපන් පරපුරටත් නැවතත් මේවට මුහුණ නොදෙන්න විදිහට අවශ්‍ය පියවර ගැනීම සන්තෝෂ වෙනවා. වැලිගම නගර සභාවේ සභාපති රොහන් ජයවික්‍රම මහතාගේ එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වය වහාම අත්විටුවීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා. පක්ෂයේ ඉහළ නායකත්වයේ අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කිරීම ඊට හේතුව බවයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජකාරිය වස මහතා පවසන්නේ. පසුගිය කාල සීමාවේදී සමාජ මාධ්‍ය ජාල භාවිත කරමින් රොහන් ජයවික්‍රම මහතා එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වය අනවශ්‍ය ලෙස විවේචනයට ලක් කර තිබෙනවා. ක්‍රීඩා පිටියේ තොරතුරු දැන් ස්කොට්ලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ලකුණු 35කින් ජය ගනිමින් තරගාවලිය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ස්කොට්ලන්තයේ එඩින්බර්ග්ගී පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට ස්කොට්ලන්ත කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටිට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට අවිෂ්ක ප්‍රනාන්දු හා නායක දිමුත් කරුණාරත්න සමත් වුණා. පළමු කඩුල්ලට ඔවුන් දෙදෙනා ලකුණු 123ක සමතාවක් ගොඩනැගුවා. දිමුත් ලකුණු 77ක් හා අවිෂ්ක ලකුණු 74ක් ඉනිමට එක් කළා. කුසල් මෙන්ඩිස් ලකුණු 66ක් හා ලහිරු තිරිමාන්න නොදෙවි ලකුණු 44ක් ලබා ගත්තා. මේ අනුව නියමිත පන්දු අර 50 අවසානයේ කඩුලු 8ක් දෙවි ලකුණු 322ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්ත කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වුණා. මේ අනුව ඩක්වත් ලුයිස් න්‍යායට අනුව ජයග්‍රහණය සඳහා ඔවුන් ලබාගත යුතු ඉලක්කය පන්දු අර 34කදී ලකුණු 235ක්. එෙහිදී මැතිව් ක්‍රොස් ලකුණු 55ක් ලබා ගත් අතර ජෝජි මුන්සේ ලකුණු 61යි. ස්කොට්ලන්ත ඉනිම බිද දෙමු නුවන් ප්‍රදීප් කඩුලු 4ක් දවා ගනිද්දී සුරංග ලක්මල් කඩුලු 2ක් දවා ගත්තා. මේ අනුව පන්දු අර 33යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දෙවි ස්කොට්ලන්ත කණ්ඩායමට ලබා ගත හැකි වුණේ ලකුණු 199ක් පමණයි. තරගයේ වීරයා සම්මානය නුවන් ප්‍රදීප් හිමි කරගත්තා. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. අපගේ මීළඟ පත් විකාශය රාත්‍රී 9:30ට බලාපොරොත්තු වන්න. www.itnnews.lk